අයිබෝන් සුබ සන්ධ්‍යාවක් මෙවර සංවාදයේ වැඩසටහනට අප ආරාධනා කරේ අපරට තරුණ ජවයෙන් හෙබි අධ්‍යක්ීම් බහුල ඉතා කෙලින් ඍජුව වැඩ කරන දේශපාලඥයෙක් ඒ අන්කවර ගුද්නව දයාසිරි ජයසේකර මහත්මයා ඔහු හිටපු අමාත්‍යවරයෙක් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වගේම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා මහලේකම්තුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි හිටපු අමාත්‍යතුමනි අයිබෝන් සංවාද වැඩසටහනට අපගේ ආරාධනය පිළි අරගෙන මේ පැමිණීම පිළිබඳව අප ප්‍රථමයෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා. මා මුලින් සඳහන් කර පරිදි අප විශ්වාස කරනවා ඔබතුමා අධ්‍යක්ෂින් බහුල නැත්නම් අධ්‍යක්ෂින් සහිත ජේෂ්ඨයන් ගොඩේ තරුණ ජවයක් ඇති දේශපාලඥයෙක් කියලා. කුමන පක්ෂයේ සිටියත් තමන්ගේ මතය ඍජුව ප්‍රකාශ කිරීමට හොඳ කොන්දක් තිබෙන තරුණ නායකයෙක් කියලත් අපිට නිර්වචනය කරන්න පුළුවන්. ඒ නිසා මේ කතාව තුළ මම ඔබතුමාගෙන් ඍජු ප්‍රශ්න රටේ ජනතාව සහ ඔබතුමාගේ පක්ෂයේ ජනතාව වෙනුවෙන් මම අහනවා. මම හිතනවා ඔබතුමාගේ ඍජු අවංක පිළිතුරු මට ලබා දෙවි. මෙය මේ සාකච්ඡාව යම් විදිහකට උණුසුම් වෙන්නට පුළුවන්, යම් විදිහකට තරකානුකූල වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා අපි දෙදාගේ මිත්‍රකම සාකච්ඡාවෙන් පසු තේ විදිහෙම තියෙවියයි කියලා. ඊට අවසර පතමින් මගේ ප්‍රථම ප්‍රශ්නය අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දියාරු වෙමින් පවතින ගතියක් ජනතාව තුළ දැන් මතයක් බවට පත් වෙමින් තිබෙනවා. ඔවුන් කනස්සල්ලෙන් ප්‍රශ්න කරනවා මේ ප්‍රධාන දේශපාලන පක්ෂ වලට මොකද්ද වෙන්නේ? ඇයි මේ ප්‍රධාන දේශපාලන පක්ෂ වලට පොඩි පොඩි දේශපාලන පක්ෂ මත යැපිලා ආණ්ඩු හදන්න සිද්ධ උනේ? එහි ප්‍රතිඵල අද අපි දකිනවා. මහලේකම්තුමනි, කොහොමද දේශපාලන පක්ෂ වල සිද්ධ වන්නේ? එකක් මම ගොඩක් සන්තෝෂ වෙන අදවසේ ඔබත් එක්ක එකතු වෙන්න බිමයිස් මම දන්නේ ඔබ අහපු ප්‍රශ්නේ ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. මොකද ලංකාවේ දේශපාලන පක්ෂ කෙරෙහි මිනිසුන්ගේ තියෙන ආකල්ප විශාල කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම දැන් යම් දේශපාලන පක්ෂයක් කඩාවැටෙනකොට තව දේශපාලන පක්ෂයකට ගලාගෙන ඉන්න තත්ත්වකුත් තියෙනවා. හැබැයි ඒ අස්සෙම මිනිස්සු කල්පනා කරනවා දේශපාලඥයන් පිළිබඳව තියෙන අවිශ්වාසය, ඔවුන්ගේ තියෙන ගෞරවය පිළිබඳ ප්‍රශ්නය. මේ සියල්ල මත සමහරලාවට තරුණ පරපුරට විශේෂයෙන් ඒ වගේම උගත් බුද්ධිමත් අයට ලංකාවේ දේශපාලන පක්ෂ සහ දේශපාලඥයන් එපා වෙලා තියෙන තත්ත්වයක් තිබෙනවා. මොන විදියට බැලුවත් අවසානයේ ඡන්දයක් තියෙනකොට මිනිස්සු දේශපාලනය තෝරගන්න පක්ෂයක් වෙ ඡන්දය. ඒ වෙලාවට තමයි ආපහු නැවත දේශපාලන පක්ෂයේ විවිධ පුද්ගලයන්ට ඒ විවිධ කාලවල එක්කෙනෙක් අයින් කළා තව එක්කෙනෙක් ගෙන් පුළුවන් වැඩපිළිවෙල හදන්න. හැබැයි සමස්යක් විදිහට ගත්තොත් රටේ අවුරුදු 70ක් අපි නිදහස ලබාගෙන ඉවර වෙලා ආපහු හැරලා බැලුවොත් ලංකාවේ දේශපාලන ව්‍යාපාර තුළ අපේ ආණ්ඩු කරපු කාලවකවානු තුළ අපේ අතින් සිදු වුණ වැරදි අඩුපාඩු මොනවාද, කොහොමද ආපහු නැවත ඊළඟ මැතිවරණයකට පෙර හෝ මේ සියලු පක්ෂ එකතු වෙලා අඩුම තරමේ මිනිසුන්ගේ හදවතේ තියෙන සංවේදීතාවයට කන් දෙන්න පුළුවන් මිනිස්සු ටිකක් කොහොමද හැදෙන්නේ කියන ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. එතනදී තමයි ඔබ අර කිව්වා වගේ මේ තියෙන සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේ ඉතිහාසයේ අපිට 12.5ක් ගත්තොත් ඡන්ද සංඛ්‍යාවෙන් සාමාන්‍යයෙන් එක മന്ത്രി ධූරයක් ලබන වැඩපිළිවෙළක් තිබුණා. ඒක 105 දක්වා අඩු කර ආර්පණ දශමයක් තමයි කාලවකවානුවේ. මම හිතනවා මෙතනින් තමයි මේ කුඩා පක්ෂ විශාල බලයක් සහිත පක්ෂ බවට පත් වෙන විශේෂයෙන් සුළු ජාතික පක්ෂ. අපි කිව්වොත් මම නම් ඒකට විරුද්ධයි මේ විවිධ ජාතීන් වලින් ආගම් වලින් පක්ෂ හදන එකට. කෙසේ වෙතත් මේ පක්ෂවලට විශාල බලයක් ලැබුණා මේ 105ක ප්‍රමාණයට ගෙනාපු ඒ සංශෝධනයත් එක්ක. ඉතින් අත වශයෙන් ඉදිරින් පස්සේ තමයි මේ ප්‍රධාන පක්ෂ දෙකට සිද්ධ වුණේ යම් යම් විදියකට කුඩා පක්ෂ මත රැඳෙන්නේ. ඒ නිසාම රටට සිද්ධ වුණ අවාසිය විශාලයි කියලා මම විශ්වාස කරනවා. එක පැත්තකින් ඔවුන්ගේ හඬ පාර්ලිමේන්තු නියෝජනය වෙන එක ඇත්තයි. නමුත් ප්‍රධාන පක්ෂයකට බලය හදා ගැනීම සඳහා වන තමන්ගේ බල ව්‍යාපෘතියේදී පැහැදිලිව ඔවුන් කෙරෙහි නැඹුරු වීමක් නැත්නම් ඔවුන් කෙරෙහි බර දෙබීමක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ තත්ත්වය ඇතිලා තියෙන්නේ. අත වශයෙන් දැම්වත් අඩුම තරමේ මේ කාරණය තේරුම් අරගෙන අපි වැඩ කරේ නැත්නම් මම හිතන්නේ අර්බුදය තව තවත් උග්‍ර වෙනවා මිසක කවදාවත් මේකින් අපිට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ කියලා මගේ විශ්වාසය තියෙනවා. හොඳ මනසතුමනි, දැන් අපේ රටේ අපි දන්නවා හංගන්න කාරණයක් නෙමෙයි නැත්නම් ප්‍රධාන ජාතිය නැත්නම් වැඩිපුරම ඉන්නේ කියලා අපි කියමුකෝ. ඒ තමයි සිංහල බෞද්ධ කොට්ටාස. ඔවුන් තුළ තිබෙන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රධාන පක්ෂ දෙකම සිංහල බෞද්ධයාගේ අවස්ථාවෙන් පිළිබඳව
සොයා බලනවා මදි එහෙමත් නැත්නම් අපි සුළු ජාති නැත්නම් සහෝදර ජාති සහෝදර ජාති ඔවුන්ගේ අවස්ථාවෙන් ආසන කීපයක් හිමි පක්ෂ නිසා ඔවුන්ට ප්‍රමුඛත්වයක් ලබා දෙනවා කියලා මේක ලොකු තර්කයක් බවට පත් වෙලා තිබෙනවා අන්න ඒ නිසායි ජනතාව හිතන්නේ සිංහල බෞද්ධ ජනතාව අපිව බලා ගන්න කවුරුත් නැහැ කියලා මෙහි සත්‍යතාවයක් තිබෙනවා ඔව් අත වශයෙන් එහෙම තත්ත්වයක් තියෙනවා මොකද හේතුව අර මං කිව්ව කාරණේ කියන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයේ තුල කිසිම පක්ෂයකට බහුතර බලයක් හිමිනේ බොහොම අසීරු අවස්ථාවල පමණයි හැම වෙලාවකම ගත්තොත් එදා අපිට මතකයි 2010 මැතිවරණයේදී විශාල ජනසංඛ්‍යාවක් ලැබුණා එදා මහින්ද රාජපක්ෂ නායකතුමාගේ අල්ලුවට ඒ වගේ බොහොම සුළු අවස්ථා කීපයක පමණයි 2001 මට මතකයි රයිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අල්ලුවට ලැබුණා 120කට වැඩි සංඛ්‍යාවක් මේ අවස්ථා හැර හැම වෙලාවකම 105කින් 106කින් නතර වෙනවා 113ක් හදාගන්න බෑ ඒ නිසා අර ඔබ කිව්ව ඡන්ද 5ක 6ක mantriවරු 5ක 6ක ඡන්දේ වටිනාකම ලැබිලා තියෙනවා ඉතින් ඒ ආණ්ඩුව තියෙනවද නැද්ද කියලා තීරණය කරන්න එතන ඒ නිසා තමයි මේ ක්‍රියාදාමය සිද්ධ වෙලා තින්නේ මම කියන්නේ මෙතනදී සිංහල ජාතිය බලා ගන්නවා කියන කාරණයටත් වඩා මම කියන්නේ තර්කයක් විදියට රටේ පැවති යුත්තේ එක නීතියක් එක සංස්කෘතියක සංස්කෘතික ක්‍රමවේදයක් තුල විවිධ ජාතීන්ට ඉන්න පුළුවන් විවිධ ආගම් වලට ඉන්න පුළුවන් හැබැයි ඒ අය පිළිපැදී යුත්තේ එක යම්කිසි ස්ථාපිත නීතිමය ක්‍රියාදාමයක් තුල ස්ථාපිත වෙච්ච කාරණයක් තුල පමණයි කියන කාරණේ ගත්තොත් සිංහල විතරක් බලා ගන්නවා කියන කාරණයට අපි යන්න ඕන නැහැ අපි සිංහලයෝ විදියට අපි අනෙක් ජාතීන් එක්කත් ඉන්න ඕන මම ඒක කිව්වේ සහෝදර ජාතීන් කියලා උන් අපේ සහෝදර ජාතීන් අපිට උන් එලවන්න බෑ මොකද උන් අපේ පාරම්පරික මේ රටේ හිටපු අය දැන් සමහර කට්ටිය මට අදත් හම්බුණා අපේ වෛද්‍යතුමියක් එතුමිය ඉතාලම කණගාටුවෙන් කතා කරා එතුමිය මට කිව්වේ ඕස්ට්‍රේලියාවේ අග්‍රාමත්තුම මෙහෙම කතාවක් කියලා දෙනවා මේක කරන්න මේ විදිහට ඉන්න පුළුවන් නම් ඉඳපළ නැත්තම් පළයල්ලයි අපිට එහෙම එලවන්න බෑ නමුත් අපි ලෑස්ති වෙන්න ඕනේ මේ රටේ එක නීතියකට අනුගත වෙන්න අපි ස්ථාවර වැඩපිළිවෙලක් හදන්න ඕනේ මේ රටේ විශේෂයෙන් බෞද්ධ පන්සල් වගේම ඉස්ලාම් ආගමක දාන පල්ලි කතෝලික ආගම් කතෝලික පල්ලි උගන්වන දහම අඳින ඇඳුම් පැළඳුම් මේ සම්බන්ධව යම් නීතිමය ක්‍රියාමාර්ගයක් රටට ගේන්න ඕනේ ගෙනාවේ නැත්තම් ශ්‍රී ලාංකීය ජාතිය ඇතුලේ අන්තවාදී කොටස් ඇති වෙනවා ඊට පස්සේ හරි එක පැත්තකින් සිංහල අන්තවාදය ඔලුව උස්සනවා ඊට සාපේක්ෂව සාමාන්‍ය ඔබ දන්නවා හැම රටකම කුඩා ජන කොටස් වල හැම විටකම අන්තවාදයක් ගොඩනැගෙනවා මොකද හේතුව ඔවුන් කුඩා ජාතිය බවට පත් වෙලා තිබෙන නිසා ඔවුන් බලනවා ඔවුන්ගේ වර්ගයාභෝ කිරීම සහ දෙවනෝ ඔවුන්ගේ වර්ගයාට මේ රට ඇතුලේ ස්ථාවර තත්ත්වයක් හදාගන්න කොහොමද මේක ඔවුන්ගේ සාමාන්‍ය සිතුවිල්ලක් ඒක ලෝකේ ඕනම කුඩා ජාතියක් අපි කුඩා ජාතියල හිටියනම් එංගලන්තේ අපි බලනවා කොහොමද මේකෙන් ගොඩ එන්නේ කියලා ඉතින් මේ වගේ කාරණා තියෙනවා ඉතින් එතනදී ඒකයි මම කිව්වේ ලංකාවට අවශ්‍ය වෙන්නේ මේ සිංහල දේශපාලන පක්ෂය කියලා කියන කාරණා දැන් ඔබ කිව්වා වගේ මේ බහු ජාතියේ දේශපාලන පක්ෂ ඒවට නායකත්වය දෙන දේශපාලන නායකයෝ දැන් අපේ පක්ෂය ඇතුලේ මුස්ලිම් සහෝදරුවෝ ඉන්නවා අපේ පක්ෂය ඇතුලේ දෙමළ සහෝදරුවෝ ඉන්නවා දෙමළ නායකයෝ ඉන්නවා ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ අපි ජාතිවාදී කියන නමුත් මම කියන්නේ අපි සියල්ලන්ටම එකග වෙන්න පුළුවන් ස්ථාවර නීති ක්‍රමයක් රට ඇතුළට අවශ්‍යයි ඒ නීති ක්‍රමය තුළට මේ සියලු ජාතීන් එකතු කරගන්න පුළුවන් නම් මයිදන ඒක තමයි වැදගත් වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. මහලකම්තුමනි දැන් අපි දන්නා තරමින් 90-80 දශකයේ එක්සත් ජාතික පක්ෂයේ හමීද්ලා නැත්නම් නිදහස් පක්ෂයේ ෆෞසිලා හිටියේ. තවත් එක්තරා තර්කයක් තිබෙනවා මේ මුස්ලිම් ජාතිකයන් නැත්නම් දමිළ ජාතිකයන් ප්‍රධාන පක්ෂ වලින් එළියට ගිහිලා ඡන්දය ඉල්ලන්න සිද්ධ වුණේ මේ ප්‍රධාන පක්ෂ දෙකේ හිටපු නායකයන් සහ ඒ බලාධිකාරීන් මේ සහෝදර අනිකුත් දමිළ මුස්ලිම් කියන කොට්ටාසයට ප්‍රධාන පක්ෂයෙන් ඡන්දය ඉල්ලන අවස්ථාව ලබා දුන්නේ නැතයි කියලා. ඒ නිසා ඔවුන්ට තවත් ඔප්ෂන් එකකට තවත් විකල්පයකට යන්න සිද්ධ වුණා. එතෙන්දී මම හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම බාරගත යුතුයි කියලා. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද හේතුව දැන් බලන්න ලංකාවේ අපි ඒක පක්ෂ දෙකේම සමවස්ථා දුන්නා කියලා. නැහැ මම කියන්නේ අවස්ථා තිබුණා. අවස්ථා ලැබිලා තිබුණා. නැහැයි කියලා කියන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ ළඟදීම මෑතම උදාහරණ ගන්න කදිරගම මැතිතුමා වගේ කෙනෙක් දෙමළ ජනතාව නියෝජනය කරපු කෙනෙක්. හැබැයි දෙමළ ජනතාවගේ ප්‍රශ්නයක් තිබුණා අවුරුදු ගානක් තිස්සේ අවුරුදු 27ක්. ඔවුන් විපක්ෂ නායකයෙකු විදිහට හිටිය අමරතිලගම මැතිතුමා ඊට පෙර හිටියා නඩේසන් මැතිතුමාලා වගේ අය මේ වගේ චලනායක මැතිතුමාලා වගේ අය අමරතිතුමතුළු සමහර අය බාරගත්ත අරගෙන වැඩ කරා. ඊළඟට ජවිරේ කාදර් මැතිතුමා වගේ ටීබී ජය මැතිතුමා වගේ
ඊළඟට ගත්තොත් බදුදින් මොහොමඩ් මැතිතුමා වගේ අය ඊළඟට ඒසී සමීත් මැතිතුමා වගේ අය මෙයාට මේ පක්ෂවල විශාල තනතුරු තිබුණා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති තනතුරු තුනක් හදලා තිබුණා සිංහල දෙමළ සහ මුස්ලිම් තුන්දෙනෙකු ඒ විදිහට තමයි හදලා තිබුණා එක්සත් ජාතික පක්ෂෙත් මේක තමයි තත්ත්වය එක්සත් ජාතික පක්ෂයේ සමල්ලාවට සභාපතිවරු දැම්මේ සුළු ජාතික නැත්නම් අපේ සහෝදර ජාතීන්ගේ පක්ෂවල නියෝජනය ජාතීන්ගේ නියෝජනය හැබැයි මේකට හේතුව බවට පත් වුණේ විශේෂයෙන්ම දෙමළ කියන නමින් පක්ෂ ඇදීම ද්‍රවිඩ පක්ෂය කියලා හැදුවා ඊළඟට ෆෙඩරල් පක්ෂය කියලා හැදුවා ෆෙඩරල් පක්ෂය කියලා හැදුවට පස්සේ නැහැ නමුත් ඒක රට බෙදීමේ ක්‍රියාදාමයකට යන මූලික අරමුණකින් පටන් ගත්ත එකක් නමුත් දෙමළ මුස්ලිම් දැන් උදාහරණයක් ගත්තොත් අශ්‍රොප් මැත්තුම මුස්ලිම් කොංග්‍රස් එක හැදුවා මේ හැදුවේ අශ්‍රොප් මැත්තුමාට මේ UNP එකේ තැනක් නැතුව නෙවෙයි එයා බැලුවා නැගෙනහිර මුස්ලිම් වරු වෙනුවෙන් කතා කරන්න පුළුවන් ස්ථාවරයක් හදාගන්න. ඒක තමයි මුස්ලිම් කොංග්‍රස් එකේ ඇතුනේ. එහෙනම් මගේ තර්කය සැබෑ වෙන. ඒක ඔබතුමා නෑ නෑ ඒක නෙමෙයි. ඒක උන් පැහැදිලිව ඒක මේ ඉන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට ඉඩ නොදෙන වැඩපිළික් තිබුණේ නෑ ලංකාවේ. ඒක ප්‍රශ්නයක්. එහෙම හදන්න එපයි කියලා තිබුණා නම් වැඩපිළික්. මැතිවරණ කොමිසම හෝ මැතිවරණ කොමසාරිස්වරයා ඒ කාලේ හිටපු ඒක ස්ථාවරයක් මම මේ කිව්වේ නීති ක්‍රමවේදයක් තිබුණා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ කියලා. දැන් මොකද වුනේ ඉතින් ප්‍රශ්නේ? ඒ Tamanට මට ඔබට මේ ආයතනය තුල ලැබෙන්න තව වෙන ආයතනයකට ගිහිල්ලා රස්සාව කරා ගන්න එක වෙනම කාරණයක්. හැබැයි ඔබ එවෙනුවෙන් තවත් ජාතිකත්වය මත පදනම් වෙලා නැත්නම් ආගම් මත පදනම් වෙලා ඔබ කල්පනා කරනවා නම් මට මේක සිද්ධු වුණේ මගේ ජාතිය නිසා හෝ ආගම නිසා කියලා. ඒ මානසිකත්වයෙන් හදපු ක්‍රියාදාමය තුළ තමයි මේක සිද්ධු වුණේ. මම හිතන්නේ මුස්ලිම් කොංග්‍රසයේ ඇදුවේ පැහැදිලිව මේ ප්‍රධාන පක්ෂ දෙකේ තනතුරු නැතුව නෙවෙයි. තැන් නැතුව නෙවෙයි. ඔවුන් කල්පනා කරා මුස්ලිම් ජනතාව වෙනුවෙන් අපි වෙනම දෙමළ පක්ෂය කියලා හදලා තියෙනවනම් මුස්ලිම් පක්ෂයක් විදිහට අපි හදමු කියලා. ඒතර සිංහල පක්ෂත් ඒ විදිහටම බිහි වුණා. සියලු උරුමය, හෙළ උරුමය ඔය විදිහට ගියාම මේ ක්‍රියාදාමය තුළ තමයි මේ අර්බුදය උත්සන්න වුණේ. මම කියන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ ඔවුන්ට දුන්න නායකත්වයන් වල අඩුපාඩුවක් ඉඳන් නෙවෙයි කියලා මම මේක විශ්වාස කරන්නේ. මම හිතන්නේ පැහැදිලිව ඔවුන්ගේ ජාතීන් මත පදනම් වෙලා ඡන්දයේ ඉල්ලීම තුළ ඔවුන් කල්පනා කරා. මොකද හේතුව මේක ගන්න අශ්‍රොප් මැතිතුමා ආර්.පී.දාස මැතිතුමත් එක්ක විශාල සහයෝගයෙන් වැඩ කරා. මේ 105 වැඩපිල්ල ගන්න. ඒ 105 වැඩපිල්ල ප්‍රේමදාස මහත්තයා දුන්නයින් පස්සේ තමයි මේ රටේ මේ මුස්ලිම් පක්ෂ බිහි වුණේ. හරි ඊට කලින් 112ක ඡන්ද ප්‍රතිශතයක් ගන්නකොට මේ මුස්ලිම් කොංග්‍රස් එක විහිලා තිබුණේ නැහැ. මුස්ලිම් කොංග්‍රස් එකේ පළවෙනි සටන බවට පත් වුණේ 105කට ඡන්ද අයිතිය මත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීව තෝරන්න තියෙන අයිතිය හදලා දෙන්න කියලා කරපු බලපෑමේ ප්‍රතිඵලයක් විදිහට ප්‍රේමදාස මහත්තයා එකක් කෙරුවා. ඒක තමයි අද මේ ඇතිලා දෙන සියලුම තත්ත්වයන්ට හේතුව කියලායි මම විශ්වාස කරන්නේ. එතනින් පස්සේ තමයි මුස්ලිම් කොංග්‍රස් එක කල්පනා කරන්නේ රයිට් අපිට 105ක් ගත්තොත් මෙන්න මෙච්චර ප්‍රමාණයක් මන්ත්‍රීව අපිට එනවා. එහෙනම් අපි ගිහිල්ලා නැගෙනහිර පටන් ගමු අපේ මුස්ලිම් ජනතාවගෙන් කියමු අපි මුස්ලිම් කොංග්‍රසේ අපිට මුස්ලිම් ජනතාව ඡන්ද දෙන්න අපි ඔබගේ අවශ්‍යතා බලා ගන්න. එතකොට ඔවුන් එන්නේ මොකටද? ඔවුන් එන්නේ ජාතික සමගිය ඇති කරවන්නවත් සිංහල ජනතාව සමග සහයෝගයෙන් විසෙන්නවත් සිංහල ජනතාවගේ නායකයන් එක්ක ඉතාම හොඳින් සම්බන්ධතා තියම වැඩ කරන්නවත් නෙවෙයි. ඔවුන් එන්නේ තමන්ගේ ජාතියට වැඩ කරන්න. එතකොට මේක තමයි මේ ඇති වුණ ප්‍රශ්නෙට ප්‍රධාන හේතුව බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මම අහන්න කැමතියි ඔබතුමාගෙන් අද අපේ සිංහල ඇමතිවරේ යටදී දින අමාත්‍යංශයක් උදාහරණයක් ගමුකෝ අපි නිවාස අමාත්‍යංශය. මොකද නිවාස අමාත්‍යංශය කියලා සිංහලෙන් විතරද ගිවල් හදන්නේ? නැන්නේ. දෙමළ මිනිස්සුන්ටත් ගිවල් හදනවා. මුස්ලිම් මිනිස්සුන්ටත් ගිවල් හදනවා. අපේ බෙදීමක් නැහැ. හැබැයි මුස්ලිම් ඇමතිවරු කියලා මොනවද කරන්නේ? මම ගිය සතියේ හකිම් ඇමතිවරුත් එක්ක සමාජයකදී මම ඒක කිව්වා එතකොට. මම හිතුවා තමුන්නාංශේ කවුද? තමුන්නාංශේ ජල සම්පාදන අමාත්‍ය. හරි? හැබැයි ඔබතුමා මොකද කරන්නේ? ඔබතුමා ගිහිල්ලා ගෙවල් ගම්මාන හදන මුස්ලිම් ගම්මාන කොහොමද මේ කරන්නේ? ඒතර මිනිස් සිංහල මිනිහට හිතෙන්නේ නැද්ද වෙනම මේ ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියලා? රිචඩ් බදුරින් දැමතු මොනවද කරන්නේ? රිචඩ් දැමතු වගේලා අපි සිංහල ගම්මාන 10ක් හදලා තියෙනවද කියලා මට කියන්න. හරි? නැහැ. එයා එහි ගිහිල්ලා එයා ගෙවල් ටික හදාගන්න. එතකොට මේ ජාතිකත්වයේ මත ඔවුන් වැඩ කරන වැඩපිළික් මේකේ තියෙන. මම ඒකයි කියන්නේ මේ කරුණාකරලා එක්ක මේ ආණ්ඩුවෙන් හෝ ඊළඟ ආණ්ඩුවෙන් හෝ කියලා බලන්නේ නැතුව මේ සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා පළවෙනියෙන් කරන්න ඕනේ ජාතීන් නතුව 90 මේ රටේ පක්ෂ හදන එක වහාම නතර කරන්න ඕන පණතක් ගන්න. හරි. දෙවනුව මුස්ලිම් ජනතාවට හෝ දෙමළ ජනතාවට හෝ සිංහල ජනතාවට අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධව
වැඩපිළිවෙල සකස් කරන්න ඕනේ සෑම දිනාටම සමානව කොහොමද වැඩ කරන්න කියලා. නැත්නම් සිද්ධ වෙන්නේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මුස්ලිම් නායකව කතා කරලා ඔවුන්ගේ චන්ද්‍රික වැඩි කරගෙන ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ බලය හදාගෙන කරන්නේ ඊළඟට අර ආණ්ඩු වටන හෝ නැති වෙන එක තීරණය කරන්න ඔවුන් විසින්. ඒ නිසා ඔවුන් මේ සිංහල බෞද්ධ ජනතාවගේ නැත්තම් දේශපාලන පක්ෂවල මේ අතකොළු බවට මේ 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 දේශපාලන පක්ෂපත් වෙනවා. ඉතින් මං කියන්නේ මේක නතර කරන්න මේ මේ අන්තවාදයක් කතා කරන එක නෙමෙයි මම කියන්නේ. ඔබ අර කිව්ව සිංහලෙන් බලාගන්නේ කොහොමද කියලා කියන එකට වැඩපිළිවෙල හදන්න ඕන අන්න එතන. ඒකට කාටවත් අසාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. හොඳයි මහලේකම්තුමනි ඔබ බොහොම ලස්සනට පැහැදිලි කරා මේ 12.5 දක්වා අඩුවීම අපිත් මේ පිළිබඳ අධ්‍යයනය කරලා තිබෙනවා. දැන් මගේ ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමා ශ්‍රී ලංකා රජස් පක්ෂයේ මහලේකම් විදිහට ඔබතුමාට එක පැත්තකින් ජනාධිපතිතුමාගේ සහයෝගය තිබෙනවා. විවේචන කරත් මම හිතනවා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් ඔබට යම්කිසි ආකාරයක ඔබව හඳුනා ගැනීමක් ඔබගේ හැකියාවන් පිළිබඳ හඳුනා ගැනීමක් තිබෙනවා. ඒ වගේම සමස්ත පාර්ලිමේන්තුව දයාසිරි ජයසේකර කියන්නේ කවුද කියලා දන්නවා. ඇයි ඔබතුමාට බැරි යෝජනාවක් ගේන්න මේ 105 අපි ඉස්සර තිබ්බ තැනටම ගේමු කියලා? මම දන්නේ නැහැ ඒකට කොයිතරම් විදිහේ ප්‍රචාරයක් ඊදි කියලා ප්‍රධාන පක්ෂ දෙකකින්. ඒක මේ 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 විදිහට කරන්න පුළුවන් කාරණයක් කියලා මම හිතන්නේ නැහැ. ඔබතුමාට පුළුවන් යෝජනාවක් කරන්න. ඒක යෝජනාව සම්මත වීම සම්බන්ධව අපිට බලන්න වෙයි. ඒක හොඳ මේක යෝජනාවක් නවත් ප්‍රශ්න තියෙන්නේ මේ සම්මත වීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ මොන වගේ වාතාවරණයක් ඇති වෙයිද දන්නේ නැහැ. මොකද මේ පක්ෂ දෙකටම අවශ්‍යතාව දිනවා මුස්ලිම් සමාජ දෙමළ ජනතාවගේ ඡන්දය විතරක් නෙමෙයි ඊළඟට තියෙන්නේ ජනාධිපතිවරණය. මේ ජනාධිපතිවරණයේදී වැදගත්ම ඡන්ද ටික තියෙන්නේ මුස්ලිම් සමාජ දෙමළ ඡන්දය. ඉතින් මේවට ගිජුකමේ තමයි මේ රටේ ඉන්න දේශපාලඥයෝ සියලු දෙනාම වැඩ කරන්නේ. ඒ නිසා මම නම් කියන්නේ මේ ක්‍රියාදාමය අපේ රටක් විදිහට මම මේ රට ගැන කතා කරනවා. මට සිංහල ජාතියද දෙමළ ජාතියද මුස්ලිම් ජාතියද කියලා මට හිතන්න බෑ. මේ රටේ සිංහලයන්ගේ අයිතිය සුරක්ෂිත වෙනවා වගේම දමිළ සහෝදරයාගේ මුස්ලිම් සහෝදරයාගේ අයිතිය සුරක්ෂිත විය යුතුයි. හැබැයි ඒ සුරක්ෂිත වීම මත කාට හරි තමන් හිතනවා නම් තමන්ට ඕනේ හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා ජාතියක් විදිහට ආගමක් විදිහට. ඒකෙන් ඒකට අපි ඉතිවිය යුතු නැහැ කියන්නේ. ඉතින් එහෙනම් ඔක්කොම කලින් මේ ජනාධිපතිවරණ එක්කෝ පැත්තකට විසි කරලා හෝ නැත්තම් මේකට කලින් වෙන මොකක් හරි තියන්න කලින් වහාම සියලු පක්ෂ එකතු වෙලා මේක ගේන්න. ගෙනාවොත් මං හිතන්නේ අනිකුත් පක්ෂ කැමති වෙයි කියලා කුඩා පක්ෂ ගන්නවා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ දේශපාලන පක්ෂ, මුස්ලිම් දේශපාලන පක්ෂ මේ අය ඉන්නවා. මේ අය මේකට එකඟ වෙන්නේ නැහැ කවදාවත්. ඊළඟ වගේම කුඩා සම සමාජ පක්ෂ, කොමියුනිස්ට් පක්ෂය වගේ සමාජන එක්සත් පෙරමුණ මේ මේ කුඩා පක්ෂ සියල්ල මේකට විරුද්ධයි. මේ වැරදි දේශපාලන තීන්දුව මත තමයි අද මේ රට මේ තත්ත්වයටපත් වුනේ. දැන් මේකට අපි හිතමු ප්‍රධාන පක්ෂ දෙක කැමති වෙනවා කියලා. ප්‍රධාන පක්ෂ දෙකෙත් ඇතුලේ ඉන්නෝනේ කුඩා දේශපාලන පක්ෂ ගන්නවා කියලා දලානේ මේවා සම්දාන්නේ මේ හදන්නේ. දැන් අපි එක්සත් ජනතා නිදහස් සම්දාන්නේ. දැන් පොදු ජන පෙරමුණ කියලා හදලා තියෙන ඒක ඇතුලේ තියෙන සම්දානේ කුඩා පක්ෂ ගණනාව පාර්ලිමේන්තු නියෝජනය කර. ඉතින් මං හිතන්නේ මේ අය මේකට කැමති වෙයි කියලා. නමුත් කෙසේ වෙතත් මේ ක්‍රමවේදය ඇත්ත වශයෙන් රටට අහිතකර වැඩපිළික් විදිහට මෝදක. ඒ කියන්නේ Tamanට ඡන්ද ප්‍රමාණය පාවිච්චි කරගෙන මුළු රටේම ඉන්න ආණ්ඩුවක් අත්අඩංගුවට ගන්න පුළුවන් තරකට මේක පත් කළාද? සැබවින්ම අත්අඩංගුවට පත් වීම තමයි සිද්ධ වෙන්නේ. යම්කිසි සම්දානයක් හෝ යම්කිසි පක්ෂයක් ආසන 100ක් 105ක් අතර ප්‍රමාණයක් ගන්නවා. නමුත් පොඩි පක්ෂයක් වුණම අත්අඩංගුවට ගන්නවා. මේකට පිළිතුරක් නැද්ද මහලේකම්තුමනි? ඒක තමයි වෙනස් කරොත්. මමත් ඒකයි මම ඒකයි කියන්නේ මේකට කරුණු ගන්නාවක් තියෙනදි මේ ප්‍රධාන පක්ෂ දෙකේ අයවත් එකතු වෙලා මේක කතා කරන්න සූදානම් නම් මොකද එතනත් ඉන්නවා මුස්ලිම් සහෝදරුවෝ ඉන්නවා දෙමළ සහෝදරුවෝ ඉන්නවා මේ සියලු දෙනා මෙතන ඉන්නවා. ඉතින් මේක මේ මේ ආණ්ඩුවක් විදිහට හිතන්නේ නැතුව රටක් ගැන හිතලා ගන්න පොලිසි ඩිසිෂන් එක. මේකෙදි අපි සියලු දෙනාම වැළලෙනවද ජීවත් වෙනවද කියන දෙකෙන් එකක් අනාගත පරපුරක් රට ඇතුළේ ඉතුරු වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ මේ කාරණාත් එක්ක. ඒ නිසා මම නම් කිව්වේ ඒකයි. මම ගිය සතියේත් මම පෙරේදා අපේ එක්සජන්දන් දාසන්දන മന്ത്രി කණ්ඩායම රැස්වෙලාවත් මම යෝජනාවක් කරා කරුණා කරලා කමිටුවක්පත් කරන්න මේ වගේ යෝජනාවලියක් හදන්න. දැන් ඒක මම හිතන්නේ සිකුරාද රතනාම්දුරු වෙනම වැඩපිළික් සකස් කරලා දිනනෝ චම්පිකරණෝග මැතිතුමා 14 වෙනිදා රතනාම්දුරු මම හිතන්නේ උදේ 9:00 මාටද කොහෙද සිකුරාද ලෑසි කරලා දිනනෝ චම්පිකරණෝග මැතිතුමා ලෑසි කරලා දිනනවා තව වැඩපිළික්. මම හිතුවේ ඒ වගේම අපේ පැත්තනොත් මේ සම්බන්ධ යම් වැඩපිළික් මොකද රටේ අනාගතයේ රටේ දමිළ හෝ සිංහල හෝ මුස්ලිම් කියලා පුද්ගලයෙකුට බෙදන්නේ නැතුව මේ රටේ ඉන්න සියලු දෙනාට
ස්ථාවර ජීවත්වෙන්න සුරක්ෂිත රටක් හදන්න ඕනේ. ඒකයි මම කිව්වේ. ඒකේ සමහර ලාට දමිල නායකෙක් ඇවිල්ලා රටේ ජනාධිපති වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. නමුත් ඔහුට වුණත් ඇවිල්ලා ජාතිවාදී පතුරවන්න නැති වෙන්න පුළුවන් විදිය. මේ වැඩ පිළිවෙල සකස් කරලා තියනවානේ. මේ මේවා තමයි ෆන්ඩමෙන්ටල්ස් කියලා ලෝකේ අනෙක් රටවල හදලා තියෙන්නේ. ඒ වයින් වෙන් වෙන්න බෑ. හැබැයි ලංකාව අවසනාවකට මේ රටේ ඉන්න සියලුම දේශපාලඥයෝ අපිත් එක්ක වග කියන්න මේ සියලු දෙනාම මේ මේ කුඩා ඡන්ද මල්ලක් බලාගෙන මුළු රටම පාවා දින තැනකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මෙතනින් ගැලවෙනවයි කියන එක හරි අමාරුයි. හැබැයි අපි ඔක්කොම එකතු වුණොත් මෙතනින් එළියට යන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒක තමයි මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය කාරණේ බවට පත් වෙලා තියෙනවා අද දවසේ. මම විශ්වාස කරනවා මෙච්චර වෙලාවක ඔබතුමා බොහොම අවංක පිළිතුරු ලබා දුන්නා කියලා. ඒ පිළිබඳ ප්‍රශංසා කරන ගමන් මගේ ඊළඟ ප්‍රශ්නය තමයි අපි දන්නවා අපිට වර්තමානයේ සිදුවුණු ප්‍රධානම ප්‍රහාරය තමයි මේ අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරය. මේ සාකච්ඡාව මේ පිළිබඳ කතා නොකර ඉදිරියට ගෙන යන්නට බෑ. අප මේ පිළිබඳ කතා කරන්නට ඕනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ඇතුළු තත්ත්වය කොහොමද හඳුනාගන්නේ? කුමක්ද සිද්ධ වුණේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහොමද මේ තත්ත්වය පිළිබඳ විශ්ලේෂණයක් කරන්නේ? මේක ඇත්තටම රට ඇතුලේ සිද්ධ වුණ කාරණා ත්‍රස්වාදයකට වැඩිය මේක ජාත්‍යන්තර ත්‍රස්වාදයක් මෙතන තියෙන්නේ. මොකද ඒක බොහොම පැහැදිලි එක පැත්තකින් ISS නායකය විසින් මෙය වෙන විදිහකට ඔවුන් පිළිගැනීම පළවෙනි කාරණේ. දෙවන කාරණේ මේ රට ඇතුලේ මෙවැනි තත්ත්වයක් ඇතිවීම තුළ අපි නොහිතපු තැනකට මේ රටේ ත්‍රස්වාදී ජාත්‍යන්තරකරණය වීම මේ ඇතුලේ සිද්ධ වුණා. ඒ වගේම විශාල අඩුපාඩුවක් අපි දකිනවා මේ සියලු දෙනාගෙම. ඒක වැරද්ද අපි සියලු දෙනා පිළිගන්න ඕන. ආණ්ඩුව ජනාධිපතිතුමා මේ සියලු දෙනාම ඒ වැරද්දෙන් පැනලා යන්න කාටවත් හැකියාවක් නැහැ. මේ සිද්ධිය පිළිබඳව තොරතුරු ලැබීම ඒවා නිවැරදි ලෙස ඒ නායකින්ට නොලැබීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසාම ඉහළ පෙළේ නිලධාරීන්ට යන්න සිද්ධ වුණා තමන්ගේ තනතුරු දමලා. ඒ නිසා දැන් මේ නැතුණු මිනිස් ජීවිත පිළිබඳව ගත්තොත් මේ වගේ සිද්ධීන් ගණනාවක් මේ රටේ ඉතිහාසෙත් ඇතිලා තියෙනවා. මේ සිද්ධිය පමණක් නෙවෙයි. මම මේ මිය ගිය අයව හෝ තුවාල ලැබු අයගේ ඒ ජීවිත පූජා කිරීම සැහැල්ලු කොට සලකනවා නෙමෙයි මම මේ කතා කරන්නේ. කොහෙන් හරි තැනකින් අපිට වැරදිලා තිබුණා. ඉතිහාසෙත් මේ වගේ වැරදීම් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් 650ක් එදා පොලිස් බටේ ආර්පිනදාස මැතිතුමාගේ කාලේ අද්දෙක පිටිපස්සට තියලා දන ගස්සලා වෙඩි තියලා මරලා දැම්. හරි. ඒ වගේම ඔබ දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ගුවන්තොටුපළට පහර දුන්නා ගුවන් යානා 7ක් එක තැන විනාශ වුණා. අනුරාධපුරයේ ගුවන්තොටුපළට පහර දුන්නා. ඒ විතරක් නෙමෙයි මහ බැංකු බෝම්බේ චන්දකමැදිනේ කාලේ. ඒකෙන් විශාල විනාශයක් සිද්ධ වුණා. මේ වගේ ගත්තම විශාල මිනිස් ඝාතන විශාල සංඛ්‍යාවක් සිද්ධ වුණා. මේ වගේ අපි හොයලා බැලුවේ නෑ කවුරුත් මේකට මොකක්ද හේතුව අරමයක් කියලා. මේ තරම් ලොකුවට මේවා කතා වුණේ නෑ. මොකද මේ සමාජ අඩවි විද්‍යාල අරමයක් තිබුණ නිසා ඒ කාලේ. හැබැයි ඒ සියල්ල ගැනත් කල්පනා කරලා බැලුවොත් දැන් අනිත් කාරණා විදිහට ගත්තොත් ලෝකෙ අනෙක් රටවල් ඔච්චර බලගතු බුද්ධ්‍යාංශ තියෙන ඇමරිකාවට බැරි වුණා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇති වුණ ප්‍රහාරය නතර කරගන්න. ප්‍රංශයේ මේ වගේ තත්ත්වයක් නැති වුණා. ජර්මනි මේ වගේ තත්ත්වයක් නැති වුණා. ඉන්දියාවේ තවත් ඒක නතර වෙලා නැහැ. ඉන්දියා රෝතු සේවය කියන්නේ තාම ප්‍රබල උත්සු සේවය. ඔවුන් අපිට ඇවිල්ලා උදව් කරන්න ඔවුන්ගෙන් තමයි දැන් අපිට තොරතුරු ආවයි කියලා කියන්නේ. හරි. එතකොට එහෙම අපිට තොරතුරු දෙන ඉන්දියා වගේ රටකත් ඒ වගේ තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ඒ නිසා ත්‍රස්වාදය අපිට කොයි මොහොතේ කොයි වෙලාවේ කොයි වෙලාවේ කොයි තත්ත්වයක් තුළ ඇති වෙයිද කියලා අපිට කියන්න බෑ. අපි ඉතාම සාමකාමී රටක් විදිහට පෞගිය අවුරුද්දාය ගියා. හැබැයි ඉතාම බිහිසුණු ත්‍රස්වාදී ක්‍රියාවලියක් මේක ඇතුළේ සිද්ධ වෙනවා. ඒ නිසා මම නම් විශ්වාස කරන්නේ අපි කාටවත් ඇඟිල්ල දික් කර කර බැන බැන ඉඳලා වැඩන්නේ නැහැ. දැන් අපි බලන්න ඕනේ මේ වගේ ප්‍රහාරයක් නැවත ඇති නොවෙන්න අපි කොහොමද ක්‍රියාත්මක කළ යුත්තේ. ඒකට අවශ්‍ය කරන බුද්ධිය අපි සතුයි. අපේ ආරක්ෂක හමුදා පොලිසිය ඉතාම දක්ෂ, ඉතාම යුද්ධයකට ඕන හදිසි තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් හමුදාවක්. ඒ නිසා මේ අයත් එකට එකතු වෙලා රාජ්‍ය ආරක්ෂාව පළවෙනි කාරණා. මම ඒකයි කිව්වේ හැම වෙලාවකම රටක රාජ්‍ය ආරක්ෂාවත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කිසිම ආණ්ඩුවක්. මේකේ විනාශය තමයි මේ ඇතිවෙන්නේ. අපි හැම විටම බලන්න ඕනේ ලෝකයේ ඇතිලා තියෙන ත්‍රස්වාදී ප්‍රශ්නත් එක්ක ත්‍රස්වාදී ලෝකේ ඕන තැනක දැන් ඕන රටක ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. අද ලෝකේ හැම රටක්ම බලන්නේ තමන්ගේ ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව පළවෙනි තැන තමයි ඔවුන් තියාගන්නේ.
ඒකට කිසි ආකාරයක දෙවෙනිම වැඩපිළිවෙළක් කවුරුත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් එහෙනම් ජාතීන් අතර සමගිය වගේම ජාතීන් අතර එකමුතු වගේම අතර සමානවම ජාතික සංහිඳියාව එක්කම පැහැදිලිව අපි ගැට ගන්න ඕන දෙයක් තමයි පළවෙනි එක ජාතික ආරක්ෂාව. අනිත් සියලු දේවල් ඊට පල්ලා. ඉතින් ඒ නිසා දැම්මත් සමාජය විදියට දේශපාලඥයෝ විදියට ආණ්ඩුව විපක්ෂ විදියට ඇඟිලි දික් කර කර අරයට මෙහාට බැන බැන ඉන්නේ නැතුව අපි කළ යුතු ප්‍රධාන කාර්යය තමයි කොහොමද අපි මේ වැටුණු වැලෙන් ගොඩ එන්නේ කියලා. ඒක තමයි වැදගත් කියලා මම විශ්වාස කරනවා. හොඳයි මා අද ආමන්ත්‍රණය කරන්නේ මා අද මේ සාකච්ඡා නිරමින් සිටින්නේ ශ්‍රී ලංකා දාස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිච්ච දයාසිරි ජයසේකර මහතා සමග. දැන් අපි ප්‍රථම විරාමය ලබා ගන්නවා.